සිංහල හින්දු අලුත් අවුරුද්දට හරියටම තියෙන්නේ තව ටික දවසයි. අපි හැමෝම කැමති අපේ අතේ ඇති මුදලට හිතේ හැටියට එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න තියෙනවා නම්. ඉතින් පහුගිය දවස්වලට සාපේක්ෂව එළවලු මිල අඩු වෙලාද වැඩි වෙලාද රටේ වත්මන් ආර්ථිකයේ ජනතාවට දැනින්නේ කොහොමද? මේ ගැන හොයලා බලන්න අද අපි ආව නාරාහෙන් පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට. බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල මේ දිනවල එළවලු මිල ගණන් පහළකොස් ඇති බව අපකල සෑබැලීමේදී ඉතාවුරු වුණා. එළවලු මිල පහළට වැහැලා තියෙනවා. මෙහෙ වැටෙනවා කියන්නේ ගොවියත් ඇටි කියන අර ගොවියට මූත් වැඩ අවුරුදු කන්න වෙන්නේ නැහැ ගොවියට තමයි. බෝංජි කියලා රුපියල් 130 කියන්නේ ගොවියට මේ කඩන මිනිහටවත් දෙන්න සල්ලි තියෙනවා. කොමාඩ වෙලා තියෙනවානේ. බෝංජි කැරට් මාල් මිරිස් මම්බොටු කොමාඩ වෙලා තියෙනවා. යනතාව වෙනවා නැහැ දැන් අඩු වුණානේ කොහොම ගන්නවා. දැන් සැපයුම ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් හොඳටම අඩු වෙලා තියෙනවා. බෝංජි කිලෝ එකම 120යි. පහුගිය කාලයට වැඩිය සාමාන්‍ය 3 ගුණයකටත් වැඩිය අඩු වෙලා තියෙනවා. කලින් කැරට් ගියා 2600ට වගේ. දැන් තියෙන්නේ රුපියල් 200යි කිලෝ එකම. आर्थिक प्रश्न කෙසේවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට එළවලු අලෙවි කිරීම සඳහා පැමිණෙන පිරිසගේ අඩුවක් දක්නට ලැබෙනවා. කියන්නේ බඩු නෑ නේද? බඩු අපඩ අඩුයි බඩු. අඩු බඩු අඩු. මෙලෙන්ද ඇවිල්ලා. මෙලෙන්ද ඇවිල්ලා. එළවලු ලැබීම අඩු වෙලා. අලු එළවලු ආවා. ඒක මෙලෙන්දත් හොඳ පිරිසක් පැමිණලා තියෙනවා. ගිය සතියේ විතර මිල අඩු කියෙන්ද කොයි මාත්තරු බඩු ටිකක්. දැන් පැමිණීම පොඩක් අඩුයි. අද මම මිල වෙනස් කළා. පොඩි වෙනසක් කළා තියෙනවා. මොකක්ද මේ? ඌටි පල්ලා වැසීමක් කළා තියෙනවා. ඈ? පොඩි මිල අඩු වෙලා නේ වැඩි වෙලා අඩු. निष्पादन आहार युतुगामा